ඔබ කවුරුත් දන්නවා එර්නස්ටෝ චේගුවරා සහෝදරයා මිය ගිහිල්ලා වසර 49ක් වෙනවා. ඔහුට ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණේ වසර 39ක වගේ ඉතාම චූටි කාලයක් ඇතුළේ තමයි. අපි ගත්තාම ඔහු ජීවත් වුණු කාලට වඩා ඔහු මිය ගිය කාලය අද වැඩි වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා උතුරේ ඉඳන් දකුණ දක්වා යද්දී හැම හන්දියකම ත්‍රිවිල් පාකයකම ඒකේ ඉන්නවා චේ සහෝදරයා. කෙල්ලෙක් කොල්ලෙක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ටී-ෂර්ට් එකක් ඇඳුත් මාලයක් දැම්මුත් ඒගොල්ලන්ගේ ඇඳුම ඇතුලේ විලාසිතාව ඇතුලේ ඉන්නේ චේ සහෝදරයා. ඒ වගේම අපි දන්නවා අද විලාසිතාවක් බවට පත් වෙලා තියෙන පච්චා එකක් ගැහුවොත් ඒ ඉන්නේ චේ සහෝදරයා. ඒක නිසා අද ලංකාව ඇතුලෙත් ඒ වගේම ලෝකය ඇතුලෙත් විලාසිතාවක් සහ තරුණයන්ගේ සංකේතය බවට ආදරණීය චේ සහෝදරයා පත් වෙලා තියෙනවා. ඒක තවත් සාක්ෂියක් තමයි ලෝකේ ජනප්‍රිය සංගරාවක් බවට පත් වෙලා තිබුණු ටයිම් සංගරාවේ 20 වෙනි බලපෑම් කළ ඇති පුද්ගලයන්ගේ සමීක්ෂණය කරාට පස්සේ ඒ සමීක්ෂණය ඇතුලේ 100 නාමලේඛනයට චේ සහෝදරයා ඇතුළත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒකේ තියෙන විශේෂය තමයි අපි දන්නවා සාමාන්‍යයෙන් ලෝකෙක රටක නායකයෙක් ඉද්දි තමයි ඔහුගේ ජනප්‍රියතාවය ඉහළ යන්නේ. අපි අපේ රටෙත් දන්නවා සමහර නායකයෝ මැරුණට පස්සේ ඔවුන් ගැන අපේ සමාජය තුළ කිසිදු කතාබහක් නැහැ. සමහරට ඔවුන්ගේ දුවල පුතාලා රටේ පාලන බලය ගත්තට පස්සේ තමයි නැත්තම් පුතාලා ඒවා කෞතුකාගාර හදන්න පටන් ගත්තට පස්සේ තමයි රට මතක් වෙන්නේ එහෙම නායකයෝ හිටියද කියලා. හැබැයි මේක විශේෂය තමයි එර්නස්ටෝ චේ ගුවරා සහෝදරය සම්බන්ධයෙන් ඔහු ජීවත් වුණාට වඩා මිය ගිය කාලෙත් එක්ක ජනප්‍රියතාවයේ එන්න වැඩි වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක තමයි තත්ත්වය. නිසා රටක් ඇතුළෙත් ලෝකෙ ඇතුළෙත් චේ සහෝදරයා තරුණගේ සංකේතය බවට පත් වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒක නිසා සමාජවාදී තරුණ සංගමය අපිට ඕනකම තියෙනවා චේ සහෝදරයා ආදරය කරන ලෝකෙ පුරත් ලංකාව පුරත් විශාල තරුණ බලවේගයක් ඉන්නවා වගේම චේ සහෝදරයාගේ ඇත්ත හෘද සාක්ෂ්‍ය තරුණ පරම්පරාව ගාවට අරගෙන යන්න. චේ සහෝදරයාගේ ඇත්ත අරමුණ තරුණ පරම්පරාව ගාවට අරගෙන යන්න. ඒ අරමුණෙන් තමයි සමාජවාදී තරුණ සංගමයේ 2008 ඉඳන් මේ වෙනතුරු චේ සහෝදරයාගේ ඒ තියෙන ගුණාංග, ඔහුගේ හෘද සාක්ෂිය, ඔහුගේ අරමුණු රටේ ඉන්න තරුණ පරම්පරාවට අරගෙන යෑමේ බෑයම තමයි සමාජවාදී තරුණ සංගමයේ මේ දක්වා ඉටු කරමින් ඉන්නේ. ඔබ දන්නවා තරුණ පරම්පරාවයි චේ සහෝදරයා අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා? සාමාන්‍යයෙන් අපි තරුණයෙක් විදිහට ගත්තට පස්සේ අපි කාටත් අපේ ජීවිතය තුළ හීන ගොඩක් එක්ක ඉන්න මිනිස්සු. අපි පොඩි කාලේ අපි හොඳ පාසලක් හොයමින් ඉන්න තරුණයෙක් බවට පත් වෙනවා. අපිට හොඳ අධ්‍යාපනයක් කරන්න ඕනකම තියෙනවා. ඒ වගේම අපි අධ්‍යාපනයක් ගත්තොත් කොහොම රැකියාවක් කරන්න අපිට අවශ්‍යතාවයක් එක්ක අපි ඉන්නවා. ඒ වගේම අපි බලනවා රස්සාවක් කළ කොහොම හරි පොඩි වාහනයක් හරි කාර්යයක් අරගෙන පොඩි ගෙයක් හදාගෙන අපි ආදරය කරන ගෑනු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි විවාහ කරගෙන අපේ අම්මලා තාත්තලාත් එක්ක හොඳ ජීවිතයක් ගත කරන්න. හැබැයි ඒ හීනේ මං අහන තරුණ පරම්පරාවේ තුළින් ඔබ කීයෙන් කී දෙනාද ඒක සම්පූර්ණ කරගෙන තියෙන්නේ? මේ 68 පාලනය ඇතුලේ නිල් පාට කොළ පාට හැම ආණ්ඩුවක් ඇතුළේම තරුණ අපේ ප්‍රශ්නවලට උත්තර හැදුවේ නැහැ. ඔබ බලන්න අද අධ්‍යාපන ප්‍රශ්නේ. අපි සාමාන්‍යයෙන් දන්නවා ඒ ලෙවල් විභාගයට හැම අවුරුද්දකටම වාඩි වෙනවා 250,000කට වඩා වැඩි පිරිසක්. ඒ වගේම එකකින් ඒ ලෙවල් වලට සමත් වෙනවා 125,000ක් වගේ පිරිසක්. හැබැයි අපේ අධ්‍යාපන ක්‍රියාවලිය ඇතුලේ පුළුවන්කම ලැබිලා තියෙන්නේ 25,000ක් වගේ චූටි පිරිසක් තමයි විශ්වවිද්‍යාල සඳහා ඇතුල් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට 125,000කට වඩා වැඩි පිරිසක් මේකේ ඒ ලෙවල් සමත් වුණත් ආයි ඒ ක්‍රියාවලිය ඇතුලේ ඔවුන් අනාථ කරලා තියෙන ඔවුන්ට යන්න නැති පාරක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි පහුගිය කාලේ අඩුම තරමේ ඒගොල්ලන්ට තිබිච්ච පොඩි සීනිය උපාධිය කියන ලබා ගන්න ඕන ඒ සීනිය සැපය කරගන්න තිබුණේ බාහිර උපාධිය ගැන යම් අපේක්ෂාවක් ඇතුලේ හිටපු තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් හිටියා. හැබැයි මේ යාපාන ආණ්ඩුව මොකක්ද දැන් කරමින් ඉන්නේ? ඔවුන් කරමින් ඉන්නේ මේ බාහිර උපාධිය සඳහා වෙච්ච අවස්ථාවත් මේ දුප්පත් අම්මලා තාත්තලාට යම් තමන්ගේ දරුවා උපාධියක් ලබා ගැනීමේ අරමුණක් තිබුණා නම් ඒ උපාධිය ගැනීම සිහිනයත් ආයි වෙන පැත්තකට හරවන්න පටන් ගන්න තියෙනවා. ගිය අගෝස්තු මාසේ කැලණිය විශ්වවිද්‍යාලයට චක්‍ර ලේඛනයක් කියවලා තිනවා. ඒකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා කැලණිය විශ්වවිද්‍යාලයට මෙතනින් එහාට බාහිර සිසුන් බඳවා ගන්නවා නම් ඔවුන් බඳවා ගන්න ඕනකම තියෙන්නේ අභ්‍යන්තරව. ඇතුළට ගන්න සිසුන් ප්‍රමාණය හා සමාන සිසුන් ප්‍රමාණය පමණයි. ඒ කියන්නේ ඒක ඇතුළේ මොකද්ද තියෙන ගැටලුව? ගැටලුව තමයි අනිවාර්යයෙන්ම දැන් 14,000 කැලණිය විශ්වවිද්‍යාලයට ඇප්ලිකේෂන් මේ බඳවා ගැනීම සඳහා සුසුකම් ලැබෙමින් ඕන ඇප්ලිකේෂන් එවලා තිනවා. මේ ක්‍රියාවලිය අනුමත වුණොත්
2160යි විශ්වවිද්‍යාල බාහිර උපාධි සඳහා ඇතුළු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක පැහැදිලි සිසුක අපාදුවක් තියෙනවා. මේක පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරපු වෙලාවේ අර මහා මාර්ගවලට නැකත් නැකී හිටපු ඇමතිවරයා මොනවද කිව්වේ? රටේ නැති පට්ටපල් බොරු ටිකක් කිව්වා. අඩුම තරමේ සංඛ්‍යාලීකරණයක් අර නිවැරදිව කියා ගන්න බැරි අධ්‍යාපන ඇමති කෙනෙක්, උසස් අධ්‍යාපන ඇමති කෙනෙක් තමයි අපිට ඉන්නේ. ඒක නිසා කැලණිය විශ්වවිද්‍යාලයේ 90000යි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 70000 කියලා කියන පට්ටපල් බොරු. අපි කියන්නේ අඩුම තරමේ නිවැරදි සංඛ්‍යාලීකරණමත් ඔබ හොයාගෙන ඒවයි ඉදිරිපත් කරන්න. එහෙම තත්ත්වයක් තමයි තියෙන නිසා අපි බලාගෙන සිටිනවා සමාජවාදී තරුණ සංඝ විදියට මේ ක්‍රියාවලියට මොකද කරන්න කියලා. ඒ වෙනුවෙන් අපි ශිෂ්‍යෝත් ඒ වගේම ගුරුරුත් එක්ක සාකච්ඡාවක් ඉන්නවා මේක අනිවාර්යයෙන්ම ආපස්සට හරවන්න ඕන කියලා. ඒ විතරක් නෙමෙයි, ඔබ දන්නවා මේ යහපාලන ආණ්ඩුව රැකියා දසලක්ෂයක් දෙන්නම් කියලා ආපු ආණ්ඩුව. ඒක තවත් හොඳට කරන්න කියලා බලාපොරොත්තු වෙන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ළඟම යාළුවෝ වූ නැත්නම් මහමෙන්කුවෙන් ඉවත් කරපු අර්ජුන මහේන්ද්‍රන්ට බාර දීලා තිබ මේ 110ක රැකියා ලබා දෙනවා. අපි අහනවා අද ඒක රැකියාවක්වත් ඔබ ලබා දීලා තියෙනවා කියලා. ඒ වගේම ඊයේ අගමැතිවරයා ප්‍රකාශයක් කරනවා මේ අවුරුදු අවසාන වෙන ඉස්සෙල්ලා ඔහු හෙට්කගේ උතුමට අත්සන් කරනවා කියලා. මම ඔබට ඉදිරිපත් කරන්න කැමති අපි කියනවා අගමැතිතුමාට මේකේ තියෙන භයානකත්වය ඔබ නොදන්නව නෙමෙයි, නමුත් ඔබ මේ කරන්න යන ක්‍රියාවලිය අපි එකහෙලා විරුද්ධ ප්‍රකාශ කරනවා. මම ඔබට සඳහන් කරන්නම් ඉන්දියාවේ තියෙන තත්ත්වය. මොකද ඉන්දියාවේ වෙළඳපොළ ලොකු වුණාට ඒකේ දැවැන්ත අඩු ශ්‍රමයට ලංකාව ඇතුලේ මිනිස්සු ආවොත් අනිවාර්යයෙන්ම අපේ ඉන්න එක රැකියාවකත් ඉතුරු වෙන්නේ නැහැ. අපි ගත්තොත් එහෙම උදාහරණයක් ලෙස උත්තර ප්‍රදේශේ, يعني හින්දුස්ථාන් පුවත්පතේ මේක තියෙනවා, ඔබට හොයාගන්න පුළුවන්. හින්දුස්ථාන් පුවත්පතේ රැකියාවක් සඳහා ඉල්ලුම් කළා දාලා තිබුණා කාර්යාල කාරක සහායක තනතුරක් සඳහා. ඒක තිබුණ දේ තමයි ඒ කාර්යාල කාරක සහායක තනතුර සඳහා ලක්ෂ 23ක් ඇප්ලිකේෂන් එකක් තිබුණා. ඒ ලක්ෂ 23 ඇතුලේ උපාධිධාරීන් හිටියා 150,000, පශ්චාත් උපාධිධාරීන් හිටියා 24,969, ඒ වගේම ආචාර උපාධිධාරීන් හිටියා 2,506. මොකද්ද මේ තත්ත්වය? කියන්නේ පුරප්පාඩු තිබුණේ 368යි. එතකොට ලක්ෂ 23ක් කාර්යාල කාරක සහායක සඳහා ඉන්දියාවේ ඇප්ලිකේෂන් එනවා නම් ලංකාවට આવුත් මොකද්ද වෙන්නේ? අපි දන්නවා අද වුණත් ලංකාවේ ඉන්දියාවේ කම්කරුවන් ඇවිල්ලා වැඩ කරන ඔවුන්ගේ ජීවන තත්ත්වය අන්ත අසරණ තත්ත්වයක ඉන්නේ. අපි ඒකට ඒක වෙනුවෙන් අපි විනෝද වෙනව නෙමෙයි, නමුත් අපි ඉන්දියාවේ කරුණේ අපි කරගහන්න ඕනේ නැහැ. ඒක නිසා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මොකද අයර්න් එකේ රොටි පුච්චන් කන ඉන්දියාව පිරිසක් තමයි අද ලංකාවේ වැඩ කරමින් ඉන්නේ. ඒක නිසා මේ ගිවිසුම අත්සන් කිරීමේ ක්‍රියාවලිය තුළ අඩුම තරමේ රැකියා දස ලක්ෂයක් නෙමෙයි අපිට තියෙන රස්සාවත් අඩුම තරමේ සැලූන් එකක්වත් කරගන්න බැරි තැනට මේක පත් වෙමින් යනවා. ඒ නිසා මේ පාලකයන් සූදානම් වෙමින් ඉන්නේ එහෙම ක්‍රියාවලියක. ඔබ දන්නවා වැට් පිළිබඳ ලොකු සංවාදයක් තියෙනවා. ඒකට අපි අනුමත කරන්නේ නැහැ. හැබැයි ඒ වගේම තරුණ ව්‍යාපාරයක් විදිහට අපි විශේෂයෙන්ම අන්තර්ජාල සහ දුරකථන ගාස් සම්බන්ධයෙන් අපි ලොකු සංවාදයක් තියෙනවා. නැවතත් ආයි වැට් පනත පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. ඒක ඇතුළේ මොකද වෙලා තියෙන්නේ? ₹50 අපි රීලෝඩ් එකක් දැම්මොත් ₹50 බදු ලෙස කපන තත්ත්වයක් තමයි පත් කරලා තියෙන්නේ. ₹49.73 බදු ලෙස මේකේ තියෙනවා. ඒක තමයි මේකේ තත්ත්වය. ඒ දුරකථන ඇතුළේ තියෙන විශේෂම ගැටලුව තමයි ඔබ දැන් එන දුරකථනයේ පිළිපතක් අරගෙන බලන්න ඒකේ දැනටත් වැට්ලෙස් 112ක් තියෙනවා. ඒ 112 තමයි නැවතත් සායි 115 එකතු කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා මෙහෙම ක්‍රියාවලියක් තියෙනවා. ඒක නිසා සමාජවාදී තරුණ සංගමේ කියමින් ඉන්නේ මේ නිල් පාට ආණ්ඩුව, කොළ පාට ආණ්ඩුවත් මාරුවේ මාරුවට අපේ ප්‍රශ්නවලට උත්තර සපයන්නේ නැහැ. ඔවුන් හැමදාම අපිව රවට්ටමින් අර්බුදයට යමින් තියෙන්නේ. ඒක නිසා තමයි සමාජවාදී තරුණ සංගමේ එවැනි ප්‍රශ්නවලට උත්තර සිවීමේ ආදර්ශය බවට චේ සහෝදරයා පත් කරගන්න ඕන කියන දැඩි විශ්වාසයෙන් දැතුව අපි වැඩ කරමින් ඉන්නේ. ඒක නිසා චේ සහෝදරගේ ආදර්ශය, චේ කියන්නේ කවුද, චේ කොතනටද යන්නේ, චේගේ අරමුණ මොනවද කියන දේ අපි අපේ පැත්තෙන් පැහැදිලි කරගන්න ඕනකම තියෙනවා. ඒක නිසා තමයි සමාජවාදී තරුණ සංගමේ චේ සහෝදරයා වෙනුවෙන් මෙවැනි වැඩසටහන් ගණනාවක් එක්ක අපි තරුණයෙක් ගාවට යමින් ඉන්නේ. චේ සහෝදරයාට අවුරුදු 25ක් වෙද්දී ඔහු වෛද්‍යවරයෙක් බවට පත් වුණා. ඔබ දන්නවා වෛද්‍යවරයෙක් බවට පත් වුණාට පස්සේ ඔහුට විශේෂ හැකියාවක් තියෙනවා, සල්ලි හම්බ කරනවා නම් ඒකට අදාළ කරන වැඩ කටයුතු කරන්න. හැබැයි චේ සහෝදරයා ඒක තීන්දුව කරේ නැහැ. ඔහු තීන්දුව කරේ ලෙඩුන්ට බේත් හොයලා සල්ලි ටිකක් හොයන වෙනුවට ඇත්ත ලෙඩේ බවට පත් වෙලා තිබුණු දුප්පත් මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ඒ තීන්දුව ගත්තා රටේ ලෝක ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු කරන්න. චේ සහෝදරය එහෙම වැඩ කටයුතු කරපු ව්‍යාපාරය මේ කෙනෙක්. ඒ විතරක් නෙමෙයි, චේ සහෝදරය තනතුරු ගණනාවක් කියුබාව ඇතුලේ දැරුවොත් ඔහු ප්‍රධාන අනදෙන නිලධාරියා බවට පත් වුණා. ඔහු ඒක පාවිච්චි කරේ නෑ සුදු වෑන් සඳහා, ඒක ඔහු පාවිච්චි කරේ නෑ පොත් ලියන්න,
යුද්ධය තමන් කරේ කියලා අනන්‍යතාවයෙන් මෙන්න චේ සහෝදර පාවිච්චි කරේ නැහැ. ඔහු ඒක රට වෙනුවෙන් කරපු කාර්යයක් ලෙස සැලකුවා. ඔහු මහ බැංකුවේ අධිපති බවට පත් වෙලා තිබුණා. ඔහු බැඳුම් කර වංචාවට හවුල් වුණේ නැහැ. ඔහු මේ මුදල් අයිතාලිස පාවිච්චි කරන්න මැදිහත් වුණේ නැහැ. ඔහු මේ නායකත්වය දුන්නා. ඔහු කර්මාන්ත ඇමති බවට පත් වුණා. ඔහු ගිහිල්ලා මීඩියා ඉස්සරහ බොරුවට කුඹුරු වලට බැහැලා වැඩ කරන කෙනෙක් බවට පත් වුණේ නැහැ. ඔහු සමගි ජීවිතෙත් එක්ක සම්පූර්ණම කම්කරුවොත් එක්ක වැඩ කළා. ඔහු ආදර්ශයෙන් පෙන්වන නායකයෙක් නම් කොහොමද වැඩ කරන්න ඕන කියලා. අපි අහන තරුණ ව්‍යාපාරිකයින් ඒක නෙමෙයිද වෙන්න ඕන කම තියෙන්නේ. ඒක නිසා තමයි සමාජවාදී තරුණ සංගමයේ එවැනි නායකයන්ටත් ඒ වගේම ඒ නායකත්වයේ මඟ යන අලුත් සහෝදර සහෝදරියොත් ගොඩනැගීමේ අරමුණින් තමයි අපි ජී දිනය නැත්තම් ජී සමරුව අපි පවත්වන්න අපි තීන්දුව කළ තියෙන්නේ. ඒක නිසා අවසාන වශයෙන් ඡේදිනියට අදාළව අපි කාර්යයන් විශාල ප්‍රමාණයක් අපි සූදානම් කරලා තියෙනවා. අපි මේ මාසේ ඔක්තෝබර් මාසේ 6 7 8 9 කියන දවස් ටිකේ ලංකාව පුරා තියෙන සෑම දිස්ත්‍රික්කයකම අපි සූදානම් වෙමින් ඉන්නවා. මේ වෙද්දී වැඩ කටයුතු සූදානම් කරමින් යනවා. බයිසිකල් පෙළපාලියක් අපි වැඩ කටයුතු මේ කටයුතු සංවිධානය කරමින් තියෙනවා. ඒක හරහා අපි බලාපොරොත්තු වෙනවා තරුණ තරුණියන් ගාවට ගිහිල්ලා ඔවුන්ට අත්පත්‍රිකා බෙදලා ඔවුන් එක දැනුවත් කිරීමේ වැඩසටහනකට යන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ජේ සහෝදර වෙනුවෙන් දිවයින පුරා ජේ දිනයත් ඒ වගේම සංස්කෘතික ප්‍රසංගය කියන උළෙලවල් පහක් පවත්වන්න. අපි එක ප්‍රධාන උළෙල ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 8 වෙනිදා හොරණ මොරගහේනේ යහල කැලේ කියන්නේ ජේ උද්‍යානය කියන තැනදී අපි හවස 3ට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම අපි එදාට ප්‍රධාන ආරාධිත අමුත්ත විදිහට කිව්බාණු තානාපතිතුමත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් සහෝදරයාගේ සහභාගිත්වයෙන් අපි බලාපොරොත්තු වෙනවා හවස 3ට මේ වැඩසටහන සූදානම් කරන්න. ඒ විතරක් නෙමෙයි අපි ලංකා පුරා වැඩසටහන් විදිහට ඔක්තෝබර් 9 තිරුකුණාමලේ ඒ වගේම ඔක්තෝබර් මාසේ 13 වෙනිදා කාල නගර ශාලාවේ ඔක්තෝබර් 16 වෙනිදා හවස 3ට මීගමුවේ ඔක්තෝබර් 29 වෙනිදා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ අපි පවත්වන්න වැඩ කටයුතු සූදානම් කරමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවා මේ ජේ දිනේ එළුවෙන් විශේෂයෙන්ම කිව්බාණු සහයෝගිතා ව්‍යාපාරයක් අපි දිගටම අපි වැඩ කටයුතු පවත්වාගෙන යන කරනවා. විශේෂයෙන්ම කිව්බාව සම්බන්ධයෙන් අපි ගත්තොත් එහෙම ඇමරිකා විසින් පවත්වා දෙන දීර්ඝකාලීන සම්බන්ධ සම්බන්ධයෙන් ඒකට එරෙහිව හඬ නගන්න අපි සමාජවාදී තරුණ සංගමයේ මේ ඡේ දින ඇතුළතදී අපි වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි සමාජවාදී තරුණ සංගමය කියලා කියන්නේ රට ඇතුළේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරව වැඩ කරන ව්‍යාපාරයක්. අපි ගත්තොත් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සංගමයත් එක්ක අපි වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඒකේ උපසභාපති ධුරය දරන්නේ දැනට සමාජවාදී තරුණ සංගමයේ. ඒකේ ලෝ පුරා ඉන්න රටවල් සියල්ලම එකතු කරගත්ත ශිෂ්‍ය හා තරුණ උළෙලක් ලබන අවුරුද්දේ රුසියාවේ පවත්වන නියමිත වෙලා තියෙනවා. ඒ වගේම එකට සමාජවාදී තරුණ සංගමෙත් ශිෂ්‍ය සංගමෙත් ඒ උළෙල නියෝජනය කරන්නත් ඒකට සක්‍රීය මැදිහත් වෙන තීන්දුවක් කරන් තියෙනවා. ඒක පිළිබඳ රටේ ජනතාව දැනුවත් කරන්නත් තරුණ තරුණිය දැනුවත් කරන්නත් මේ වැඩසටහන ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි මේ ඡේ දිනය ලෙස නම් කරගෙන තරුණ තරුණියන් ගාවට මේ මාසයක් පුරා වැඩ කටයුතු සූදානම් කරමින් තියෙන්නේ. ඒක නිසා අපි ආරාධනා කරනවා ඡේට ආදරය කරන තරුණ තරුණ වැඩි හිටියොත් ඡේ වෙනුවෙන් පෙළ ගැහෙන්න ඡේ ගත්ත මග යන්න ඡේගේ ආදර්ශය ගන්න සමාජවාදී තරුණ සංගමයේ මේ ඡේ දිනයත් එක්ක එකතු වෙන්න කියලා ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා.